බලමු දැන් මේ කොහොමද කේශික උද්ගමණය නැත්තම් ද්‍රව පෘෂ්ඨයකට නිශ්චලව තියෙන ද්‍රව පෘෂ්ඨයකට කේශික බටයක් ස්පර්ශ කරාට පස්සේ දැන් කේශික විදුරු බටයක් ඉදලමු හරි කේශික බටයක් ස්පර්ශ කරාට පස්සේ ඒ කේශික බටය දිගේ ඉහළට අදාළ ද්‍රවය ගමන් කරන්නේ කොහොමද ඒ ද්‍රවය යම්කිසි දුරක් ගමන් කරලා නවතින විදිය අපි මේකට කියනවා ද්‍රව කඳ සමතුලිත වෙනවයි කියලා පැහැදිලි අපි දැන් ඒක කරන්න වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු පැහැදිලි බලන්න මම මේකේ ද්‍රවය විදියට ගන්නෙ ජලය ළමයි හරි අපිට සිලබස් එකේ උදේට කතා කරන්න මේක රයිට් ජලය සහ වීදුරු රයිට් අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි පිරිසිදු වීදුරුත් එක්ක රයිට් පිරිසිදු වීදුරුත් එක්ක ජලය ස්පර්ශ කෝණය බිඳුවයි පැහැදිලි ස්පර්ශ කෝණය බිඳුවයි මෙතනදී අපි ඉස්සෙල්ලම බලනවා බලන්න කේශික බටයක් කියලා කියන්නේ රයිට් අපිට කේශික බටයක් මේ විදිහට අඳින්න පුළුවන් හැබැයි ළමයි මේක මේ කේශික බටේ මේ පැත්තෙන් බැලුවොත් රයිට් කේශික බටේ මේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ පොඩක් තත්වය වෙනස් වෙනවා අපි හිතන එක නෙමෙයි ওই පැත්තේ තියෙන දැන් කේශික බටේ ඇත්තට මෙන්න මෙහෙමයි රයිට් කේශික බටයක් ගත්තොත් එයාගේ මෙන්න මේ ටික රයිට් වීදුරු මේ රතු පාටින් පාට කරන ටික වීදුරු ඒ කියන්නේ මේක ඝනකම් බිත්තියක් තියෙනවා හරි මේ ටික වීදුරු පැහැදිලි මේ ටික වීදුරු මේ ටික ළමයි ඝනකම් රයිට් මම මෙහෙම දාන්න මේ ටික ඝනකම් රයිට් ඝනකම් මෙතන තමයි කේශික සිදුර තියෙන්නේ මෙතින් මෙතන තමයි කේශික සිදුර තියෙන්නේ රයිට් කේශික සිදුර තියෙන්නේ උතන දැන් අපි බලන්න හදන්නේ මොකද්ද මෙන්න මේ විදියට ජල පෘෂ්ඨයක් තියෙනවා හරි ওই විදියට ජල පෘෂ්ඨයක් තියෙනවා මේ ජල පෘෂ්ඨයත් එක්ක මම මෙන්න මේ විදියේ කේශික බටයක් අරගෙන මේ කේශික බටය මේ ජල පෘෂ්ඨයේ යම් කිසි දුරක් ගිල්ලලා මේක හා ස්පර්ශ කරනවා හරි එහෙම කරාට පස්සේ අපිට වෙන්නේ මොකද්ද කියලා බලන්න පුළුවන්. ඔන්න බලා ගන්න. රයිට් මම මේ විදියට ජල පෘෂ්ඨයත් එක්ක කේශික බටය මම මේක පොඩ්ඩක් මහතට අඳින්නම්. රයිට් නැත්තම් පැටලෙනවනේ. ආන්න ඔය විදියට. හරි. මේක මෙහෙම ස්පර්ශ කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ජලය. රයිට්? මේ ජලය නැත්තම් මේ වතුර මොකද වෙන්නේ? මේක දිගේ ඉහළ යනවා. රයිට්? මේක ඇතුලේ මේක දිගේ ඉහළ යනවා මෙන්න මේකට කියන නම තමයි හරි පෘෂ්ටිකාතීය පාඩමේ අපි මේක ඉගෙන ගන්නේ මේකට කියනවා කේශික උද්ගමණය කියලා රයිට් කේශික උද්ගමණය කියලා කියනවා හරි මොකද්ද නම නම තමයි කේශික උද්ගමණය බලමු කේශික උද්ගමණය කේශික උද්ගමණය එතකොට අපි දැන් බලන්න හදන්නේ මෙන්න මේ කේශික උද්ගමණය කියන එක වෙන්නේ කොහොමද කියලා. හරි. ඒක පෘෂ්ටික ආතති බල පෘෂ්ටික ආතතිය කියන සංකල්පය යටතේ අපිට පැහැදිලි කරන්න පුළුවන් මේක කොහොමද මේක දිගේ උඩට ගියේ කියලා. රයිට්? මම මේ විදියට ජල පෘෂ්ඨය අඳිනවා. ඔන්න ජල පෘෂ්ඨය හරි. මේකත් එක්ක කේශික බටය මේ විදියට ස්පර්ශ කරාට පස්සෙ මම ටිකක් ලොකු කරලා අඳින්නේ මේක පේන්න ඕන නිසා පැහැදිලිවම හරි ඔම කරාට පස්සේ මම පොඩි වැඩක් කරනවා බලා ගන්න හරි මම යම්කිසි උසකට මේ ද්‍රවය ගියා කියලා හිතලා ওই විදියට අදාළ ද්‍රව මාවකය නිර්මාණය කරනවා ওই විදියට ද්‍රව මාවකය නැත්නම් මේක ජලය නම් මේක ජල මාවකය පැහැදිලිද මම මෙතන ජලය ටික අයින් කරන්න රයිට් මේකට කියන පුළුවන් ජල මාවකය හරි මාවකය කියලා කියන්නේ දැන් බලන්න ළමයි ඔය මාවකය තියෙන්නේ හරි ඒ කියන්නේ මම මෙන්න මෙතන බලගන්න මෙන්න මෙතන ටිකක් ලොකු කරලා ඇන්දොත් හරි ඔතන ටිකක් ලොකු කරලා ඇන්දොත් දැන් මේක ඇත්තටම මෙහෙම තිබුණාට මේක ද්විමානීයනේ තියෙන්නේ හැබැයි ද්විමානීය තිබුණාට මේක ත්‍රිමානීයයි ඒ කියන්නේ
වටේටම තියෙනවා හරි. එතකොට මේක නිකන් පොල් කට්ටක් වගේ අදහසක් තියෙන්නේ. හරි? පොල් කට්ටක වගේ අදහසක් තියෙන්නේ. එතකොට මට මේකෙදි කතා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක ත්‍රිමාණයේ තව පොඩ්ඩක් පෙන්නුවොත්. හරි? මේක ත්‍රිමාණයේ තව චුට්ටක් පෙන්නුවොත් මට පුළුවන් මෙන්න මේක මේ විදිහට අඳින්න. හොඳට බලන්න. මේක මේ මාවකය ඔන්න ඔය විදිහට අඳින්න පුළුවන්. පැහැදිලිද? දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ද්‍රවය මේ බඳුන එහෙම නැත්නම් මේ කේශික බටය වටේටම මෙහෙම ස්පර්ශ වෙලා තියෙන මෙහෙම. හරි? මේක වටේටම ස්පර්ශ වෙලා තියෙන. මේ ස්පර්ශ වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? පෘෂ්ටිකාතති බල හට ගන්නෝ මෙන්න මේ ස්පර්ශක ඔස්සේ. ස්පර්ශක ඔස්සේ මේ විදිහට පෘෂ්ටිකාතති බල හට ගන්නෝ. හරි? මම කිව්වොත් එහෙම මෙන්න මේ ආකාරයට ගත්තට පස්සේ මට අඳින්න පුළුවන් මාවකයට අදාළ වෘතය. මට මේ හරියෙන් මාවකයට අදාළ වෘතයේ කේන්ද්‍රය අඳින්න පුළුවන්. හරි. මාවකයට අදාළ වෘතයේ කේන්ද්‍රය. මෙතනින් මම අදාළ කේශිකයේ මධ්‍ය අක්ෂය අඳිනවා. ඊළඟ මම මෙතන යා කරාට පස්සේ හොඳට බලන්න මේක. මෙන්න මේ දුරට කියනවා මොකද්ද? මාවකයේ අරය. මොනවද කියලා කියන්නේ? කැපිටල් R දාන්නම්. කැපිටල් R කියන්නේ කවුද? මාවකයේ අරය. මාවකයේ අරය. ඒ වගේම තමයි ළමයි බලන වැදගත්ම කාරණාව මෙන්න මේ දිග. මෙන්න මේ දිග. සිම්පල් R. සිම්පල් ආර්ට් කියනවා නලයේ අරය. කවුරු කියලාද කියන්නේ? නලයේ අරය. වැදගත්ද? මාවකේ අරය, නලයේ අරය. හරි. දැන් මම කරන්නේ මෙන්න මේ ද්‍රවයට අදාළ බඳුනත් එක්ක තියෙන ස්පර්ශ කෝණය ලකුණු කරනවා. කවුද ලකුණු කරන්නේ? ස්පර්ශ කෝණය ලකුණු කරනවා. ස්පර්ශ කෝණය ලකුණු කරන්න පුළුවන් මේ විදිහට. ඉස්සෙල්ල මම කරන්නේ මෙන්න මේ විදිහට ස්පර්ශකය නිර්මාණය කරනවා. ස්පර්ශකය නිර්මාණය කරාට පස්සේ ස්පර්ශ කෝණේ අර්ථ දැක්වීමට අනුව මෙන්න ද්‍රව්‍ය තුලින් මැන්න කෝණයනේ. ද්‍රව්‍ය තුලින් මැන්න කෝණය මේක තීට. එහෙනම් සරල ජ්‍යාමිතියත් එක්ක ගියොත් තීට අනුවරින තීට මෙන්න මෙයා නැවත තීට කියලා කියන්න පුළුවන්. හරිනේ. එහෙනම් බලන්න cos θ ලියන්න පුළුවන්. හරි. cos θ කියලා ලියන්න පුළුවන්. කවුද? simple r බෙදීම capital r. right? simple r බෙදීම capital r. ඇයි ඒ? බද්ධ පාදයේ බෙදීම කරන්නේ. එහෙනම් cos θ ඔහම ලියන්න පුළුවන්. දැන් මම මේ කරේ කේශික උද්ගමණය කියන එක විස්තර කරන්න. නැතනම් කේශික උද්ගමණය වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න අවශ්‍ය ඒ වටපිටාව හදපු එක. හරි. දැන් අපි බලමු කොහොමද මේ උඩට වතුර ගියේ කියලා. නැත්නම් උඩට ජලකඳ මෙහෙම ගියේ කොහොමද කියලා. නැත්නම් කේශික උද්ගමණය උනේ කොහොමද කියලා දැන් බලන්න පුළුවන්. ඔකට දන්නව මේ ස්පර්ශ වෙන පෘෂ්ඨයේ ඔස්සේ. හරි. මෙන්න මේ ද්‍රව කඳ මත තමයි ජලකඳ මත ස්පර්ශකයේ ඔස්සේ පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙනවා. හැබැයි පෘෂ්ටිකාතතිය කියන එකේ අර්ථ දැක්වීමේදී අපි කතා කරන්නේ නිදහස් ද්‍රව පෘෂ්ඨයක. හරි. නිදහස් ද්‍රව පෘෂ්ඨයක. මේක ගලා යන්න බෑ. පැහැදිලි? නිදහස් ද්‍රව පෘෂ්ඨයක් ගත්තම මේකේ කල්පිත රේඛාවක් අඳිනවා මම. ඒක නිදහස් ද්‍රව පෘෂ්ඨයක ඇඳපු කල්පිත රේඛාවකට ලම්බකව ඒ රේඛාවේ ඒකීය දිගක් මත ඇතිවන පෘෂ්ටිකාතති බලයට කියනවා පෘෂ්ටිකාතතිය කියලා. සරල කතාව. තොර මෙතනදී ළමයි පෘෂ්ඨික ආතතිය සර්ෆේස් ටෙන්ෂන් කියන එක. පැහැදිලි? පෘෂ්ඨික ආතතිය. පෘෂ්ඨික ආතතිය කියන එකට ඒකකය ව්‍යුත්පන්න වෙන්නේ මීටරයට නිව්ටන්. පැහැදිලි? මීටරයට නිව්ටන්. දැන් ඔයගලන්ට පැහැදිලි මෙන්න මේ උඩ කෙළවර දිහා බැලුවම මේක වටේට මෙහෙම ධාරයක් විදිහට තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ.
හරි අදාළ ද්‍රවය මෙහෙම ධාරයක් විදියට ස්පර්ශ වෙලා තියෙන්නේ ඇතුළට මෙහෙම තියෙනව නිකන් අර පොල් කට්ටක් වගේ මේ තියෙන්නේ මෙන්න මේ විදියට එතකොට මේ ධාරයත් එක්ක නම් ස්පර්ශ වෙලා තියෙන්නේ ළමයි බලන්න මෙන්න මේ දුර සිම්පල් ආර්නේ හරි මේ දුර ඇවිල්ලා සිම්පල් ආර් දැන් ඔයාලට පැහැදිලි මේ ධාරයක් විදියට වටේ ස්පර්ශ වෙලා තියෙන්නේ 2πr ප්‍රමාණයක් පැහැදිලිද මොකද උඩ තියෙන වෘතයේ පරිධිය මේ පටල ගන්න එපා මේ වෘතේ නෙමෙයි මේක නෙමෙයි මේ මෙතන තියෙන වෘතේ මේ පැත්ත තියෙන එක නะ හරිද එහෙනම් මෙන්න මෙයා මෙයාගේ 2πr කියන ප්‍රදේශයක ස්පර්ශ වෙනවා 2πr හරිද ඒකීය දිගකට බලගන්න ඒකීය දිගකට තීනං පෘෂ්ඨිකාතතිය ටෙන්ෂන් එක හරි 2πr ප්‍රමාණයකට ඉන්නේ කවුද 2πrt හරිද 2πr ප්‍රමාණයකට 2πrt ඔකනේ කතාව මහ ලොකු දේවල් නෙමෙයි රයිට් එතකොට 2πr ප්‍රමාණයකට 2πrt හැබැයි ඔය පෘෂ්ඨිකාතති බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙම හරිද මෙහෙම ඇලව ක්‍රියාත්මක වෙන්නේ ඒකට හේතුව තමයි මේ ස්පර්ශකයේ ඔස්සේ ඉන්නේ තියෙන්නේ ස්පර්ශකයේ ඔස්සේ නම් තියෙන්නේ මෙන්න මේ විදිහේ ආකාර තමයි පෘෂ්ඨිකාත්තිය පෘෂ්ඨිකාත්ති බලය ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලිද එතකොට ඒකීය දිගකට t 2πr = 2πrt මේක ඉන්නේ ළමයි නිව්ටන් වලින් පැහැදිලිද මේක නිව්ටන් වලින් එන්නේ ඇයි ඉතින් මේක එන්නේ දිගක් මීටර් මෙයා එන්නේ මීටර් නිව්ටන්. එතකොට ආන්සර් එක නිව්ටන් වලින් එන්නේ. හැබැයි මේ බලය තියෙන්නේ මේ විදියට. එහෙනම් මේ බලන්න මට පුළුවන් මෙන්න මේ වටේට ක්‍රියාත්මක වෙන පෘෂ්ඨිකාතති බලය. මේ පැත්තට ක්‍රියාත්මක වෙන F එක මට පුළුවන් මේ පැත්තට විභේදනය කරන්න. පැහැදිලිද? උඩ පැත්තට විභේදනය කරන්න. මම මේකෙන් පෙන්වන්න. මේ පැත්තට විභේදනය කරාම වටෙන්ම ඇතිවන බලවල සම්ප්‍රයුක්ත බලය ද්‍රව කඳ මත උඩට එනවා සම්ප්‍රයුක්ත බලයක් කවුද ඒක මම මෙතනින් මාක් කරන්නම් ඒක මෙතනින් මාක් කරන්න බෑ පැහැදිලිද ඒක ඇති වෙන්නේ මෙහෙන්නේ නමුත් මම මෙතනින් මාක් කරන්නම් ඒක හරිනේ එතකොට එන්නේ කවුද 2πr බලාගන්න r t cos theta ඒ cos theta වෙන්නේ මේ r cos cos මොකද මේක theta නම් ළමයි මේකත් theta නේද ප්‍රතිමුක්කෝණණේ ඒක තීට වෙනවා 2πrt cos theta දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ ප්‍රශ්නේ තමයි මේ පැත්තට විභේදනය කරානේ ඒක ගැටලුවක් නැහැ නමුත් අනිත් පැත්තට විභේදනය කරාම මොකද වෙන්නේ ඒක 2πrt sin theta කියලා කියන්න බැහැ නේද අපිට කියන්න පුළුවන් මේ බලන්න t sin theta කියලා බලපද්ධතියක් හරි t sin theta කියලා මෙහෙම බලපද්ධතියක් මෙම වටේට තලය මත තියෙනවා. පැහැදිලිද? t sin theta කියලා සෙට් එකක් වටේට තියෙනවා. t sin theta කියලා සෙට් එකක් වටේට තියෙනවා කියන්නේ උඩින් බැලුවම පේන විදිය ඇන්දොත් මේ විදියට බලපද්ධතියක් තියෙනවා. මේ විදියට බලපද්ධතියක් තියෙනවා. දැන් මට කියන්න මේකේ සම්ප්‍රයුක්තය කොච්චරයිද? ඔක්කොම කේන්ද්‍රය හරහා යන්නේ. සම්ප්‍රයුක්තයක් තියෙනවද නැහැ සම්ප්‍රයුක්ත බලයක් නැහැ එහෙනම් t sin theta ගෙන් ප්‍රශ්නයක් එන්නේ නැහැ t cos theta කියන බලපද්ධතිය බලටික සම්ප්‍රයුක්තය උඩට ක්‍රියාත්මක වෙන්නේ එතකොට 2πrt cos theta කියලා සම්ප්‍රයුක්ත බලයක් හරි ඒක අපි සම්ප්‍රයුක්ත බලයක් කියන එක වැරදි මං හේතුව කියන්නම් 2πrt අපි පෘෂ්ඨිකාතති බලයක් 2πrt cos theta කියන පෘෂ්ඨිකාතති බලයක් ද්‍රවය මත උඩට ක්‍රියාත්මක වෙනවා. ඒක ද්‍රවය මත උඩට ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන් මොකක් කරන්නද? මේ ද්‍රව කඳ කියන්නේ උඩට අරගෙන යන්න මෙහෙම. හරිනේ? දැන් ද්‍රව කඳ ටික 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 මෙයා උඩට ගෙනියනවා. හරි? දැන් මේක එස්ලෝන් බටේක් කරන්න බෑ. පැහැදිලිද? එහෙම කරන්න බෑ මේ පෘෂ්ඨිකාතති බල කියන ඒවා මහා විශාල බල නෙමෙයි. හරිද? සරල උදාහරණයක් කිව්වොත් ඔය ද්‍රවයක් මත ජලය මත කූඹියෙක්ට සාමාන්‍යයෙන් ඔය
ඉන්න පොඩි කෘමියෙක්ට ඇවිදින්න පුළුවන්. හරි? එයාට ඒ කුඩේ යන්න පුළුවන්. අපිට ඒ කුඩේ යන්න බැහැනේ. හරිද? අපිට ඒ කුඩේ යන්න බෑ. ඒ කියන්නේ පෘෂ්ටිකාසිරි බලය කියන එක මහ විශාල බලයක් නෙමෙයි. පැහැදිලි දෙක තේරුම් ගන්න ඕනේ. මහ විශාල බලයක් නෙමෙයි. රයිට්. එතකොට මෙතනදී කේශික බටය. ඒ කියන්නේ හරි පොඩි ද්‍රවය ටිකක් මේක ඇතුලේ තියෙන්නේ. හරි? චූටි ජලය පොඩ්ඩක් තියෙන්නේ. එතකොට මෙතනින් මේ පෘෂ්ටිකාත්ති බලය නිසා මේක උඩට ගෙනියනවා මෙහෙම. ගෙනියද්දි පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ වෙන ප්‍රශ්නේ තමයි මෙයා උඩට යන්න 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 එයාට පහලින් තියෙන ද්‍රව කඳ වැඩි වෙනවා ටික ටික. ඒ කියන්නේ මෙන්න මේ ද්‍රව කඳේ උස ටික 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 වැඩි වෙනවා. දැන් 2φRT cos θ කියන බලය ගැන පොඩ්ඩක් බලමු. 2φRT cos θ කියන බලය බලන්න ඕනේ. 2φRT cos θ කියන බලය ළමයි බලන්න. මේක නියතයි, නියතයක්, 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 නියතයක්. එනම් මේ 2φRT cos θ කියන සමස්ත බලය මොකක්ද? නියතයක්. 2φRT cos θ කියන මේ බලය නියතයක්. මේක සිරස්ව ඉහළට ක්‍රියාත්මක වන බලයක්. මේක නියතයි. මේ නියත බලය යටතේ උඩට යනකොට පල්ලෙහා තියෙන ද්‍රවකඳේ බර ටික 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 වැඩි වෙනවා. එතකොට පල්ලෙහා තියෙන ද්‍රවකඳේ බර මම ඒක W කියලා කියන්නම්. හරිද? W කියලා ගත්තේ ද්‍රවකඳේ බර. තමන් ජලය ගන්නම් මේකට රයිට්. ජලකඳේ බර. හරි? ජලකඳේ බර. මේක ටික 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 වැඩි වෙනවා. මේක පොඩ 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 වැඩි වෙලා මේකට සමාන වෙන්න පුළුවන් යම් කිසි වෙලාවක. හරිද? මොකද්ද වෙන්නේ? ජලකඳේ බර මේකට සමාන වෙනව යම් කිසි වෙලාවක. සමාන වුණාට පස්සේ මොකද වෙන්නේ? ද්‍රව කඳ තව ටිකක් උඩ යන එක නවතිනවා. නවතිනවා. පැහැදිලිද? ඒ කියන්නේ පොඩ පොඩ උඩ ගිහිල්ලා උඩ ගිහිල්ලා උඩ ගිහිල්ලා උඩ ගිහිල්ලා අපි කියනවා මෙන්න මෙහෙම වචනයක්. මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකද්ද? ද්‍රව කඳ කියන්නේ සමතුලිත විට. ද්‍රව කඳ සමතුලිත වුණාට පස්සේ මොකද වෙන්නේ? 2φRT cos θ කියන බලය සමාන වෙනව ළමයි Wට. දැන් අපි ඔය අවස්ථාවට අදාළව රූප සටහනක් අඳිමු. රයිට්. එතකොට මේ නිදහස් ජල පෘෂ්ඨයට උඩින්, හරිද? මේ නිදහස් ජල පෘෂ්ඨයට උඩින් තියෙන ද්‍රව කඳ ජල කඳ වෙන්නේ මේක. මේකේ බර මට ගන්න පුළුවා. මේ බලන්න මෙන්න මේකේ බරනේ ගන්න ඕන. හරි? මෙතන තියෙන දේ පොඩ්ඩක් හිතින් අයින් කරගත්තොත්, ඒ කියන්නේ මේ වක්‍ර හැඩය චුට්ටක් හිතින් අයින් කරගත්තොත් මට කියන්න පුළුවන් මේක සිලින්ඩරයක් කියලා. හරිද? එතකොට මේ සිලින්ඩරයේ පරිමාව මට පුළුවන් නම් ජලයේ ඝනත්වයෙන් ගුණ කරන්න. හරිද? පරිමාව ජලයේ ඝනත්වයෙන් ගුණ කරාම මොකද වෙන්නේ? අපිට මේක ස්කන්ධය ගන්න පුළුවන්. මොකද පරිමාව වරක් ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධය කියන්නේ. මේකේ තියෙන්නේ φR වර්ග H rho W. එතකොට අපිට මේකෙන් ගන්න පුළුවන් බර කියලා කියන්නේ mg නේ. බර කියන්නේ mg නිසා එහෙනම් W සමානයි මට ගන්න පුළුවන් මේ සමීකරණෙත් එක්ක φR වර්ග H rho W g කියලා. හරි, ඔහොම ගන්න පුළුවන්. දැන් අපි කලින් කතා කරා φR වර්ග H rho W g. එහෙම නැත්නම් W මේ ද්‍රව කඳේ බර කියන එක මෙන්න මේ 2φRT cos θ කියන බලයට සමානයි කියලා. මේ බල දෙක සමාන වෙන නිසා මට කියන්න පුළුවන් 2φRT cos θ මේක සමාන වෙනවා කවුද? φR වර්ග H rho W g ට. ඒ වගේම තමයි ළමයි. දැන් මේකේ කැපෙනේම කපල වල 5 to 5 කැපිලා යනවා. එක R එකක් මේ R එක කැපෙනවා. එහෙනම් 2T cos θ මට සමාන කරන්න පුළුවන් R H rho W g ට. ඔය විදිහට. දැන් මෙතන හරි වැදගත් කතාවක් තියෙනවා. ඒ තමයි
මොකද්ද කතාව? කොස් තීටා කියලා කියන්නේ අපි කලින් ඔප්පු කරලා එහෙම නැත්තම් මෙතනින් ගන්නත් පුළුවන්. හරි? බද්ධපාදයේ R කර්ණය කැපිටල් R. එහෙනම් කොස් තීටා කියන්නේ R බෙදීම R. දැන් මේ කතාව ඇතුලේ මොකද වෙන්නේ? මට කියන්න පුළුවන් 2t හරි? බලමු 2t සිම්පල් R බෙදීම කැපිටල් R සමානයි R H රෝ W G. මෙතනින් මට කියන්න පුළුවන් 2t බෙදීම කැපිටල් R සමානයි H රෝ W G. ඔය විදිහට ගන්න පුළුවන්. මෙතන කැපිටල් R කියලා කියන්නේ මාවකයේ අරය. හරි? මෙතන කැපිටල් R කියන්නේ මාවකයේ අරය. මේකේ මම දැන් කේශික උද්ගමණය නැත්නම් උද්ගමණය වූ ජල කඳේ උස සිම්පල් H කියන එක ගන්න පුළුවන් 2T බෙදීම R රෝ W G කියලා. හරි. ඔන්න ඔය විදිහට උද්ගමණය වූ ද්‍රව කඳේ උස නැත්නම් කේශික උද්ගමණය ගන්න පුළුවන්. හරි. තව වැදගත් කතාවක් මේකේ තියෙනවා. මේ වැදගත් කතාව තමයි මෙන්න මේ ජලය සහ මෙන්න මේ වීදුරු පිරිසිදු වීදුරු සහ පිරිසිදු ජලය අපි කියනවා ආසුත ජලය කියලා. පැහැදිලිද? මෙන්න මේ දෙන්නා ස්පර්ශ වෙච්ච අවස්ථාවක හරි ස්පර්ශ කෝණය බිඳුවක් කියලා අපි සලකනවා. එතකොට ස්පර්ශ කෝණය බිඳුවක් කියන කතාව ඇතුලේ තීටා කියන්නේ බිඳුවයි. තීටා අංශක බිඳුවයි නම් හරි තීටා අංශක බිඳුවයි නම් කොස් තීටා කියද? කොස් තීටා කියන්නේ කොස් බිඳුව කියන්නේ 1යි. එහෙනම් කොස් බිඳුව 1යි නම් R බෙදීම R කියන්නේ 1ක්. 1ක්. එහෙනම් සිම්පල් R සමානයි කැපිටල් R කියලා කියන්න පුළුවන්. අපි මෙතනදී කියනවා නලයේ අරය සහ මාවකයේ අරය සමානයි කියලා. එහෙනම් මේ වෙලාවේදී මට H නැවත ලියන්න පුළුවන්. මම මෙතන ලියන්නම් H සමානයි 2T යට සිම්පල් R රෝ W G. එහෙනම් මේ විදියට මට කේශික උද්ගමණය සඳහා නැත්නම් උද්ගමණය වූ නැත්නම් ඉහළ ගිය මෙන්න මේ ද්‍රව කඳේ උස නැත්නම් ජල කඳේ උස සඳහා සූත්‍රය ගන්න පුළුවන්. සහ මේක උඩ ගියේ කොහොමද නැත්නම් මේක මේ වගේ උසක් ඇති වුණේ කොහොමද කියලා ඔය විදිහට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. දැන් අපි බලමු R සමාන R උනොත් කොහොමද මාවකය ඇඳෙන්නේ කියලා. මෙතනදී මම මාවකය ඇඳලාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මාවකය අඳින්නේ. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මේ තියෙන්නේ මාවකේ අරය. මේක කෙලින්ම සමාන වෙනවා කාටද? නලයේ අරයට. එහෙනම් මේ අවස්ථාවේදී මෙතනට ස්පර්ශකයක් ඇන්දුත් මෙහෙම තියෙන්නේ. හරිද? ස්පර්ශකය තියෙන්නේ මේ විදියට. ස්පර්ශකය මේ විදියට අන් තියෙන්නේ. මෙතන ස්පර්ශ කෝණයක් නැහැ. බිඳුවයි. ස්පර්ශ කෝණයක් නැහැ. පැහැදිලිද? එහෙනම් ඔය විදියට පෘෂ්ඨිකාතතිය සම්බන්ධ සරල සිද්ධියක් කේශික උද්ගමණය කියන සරල සිද්ධිය පැහැදිලි කරන්න පුළුවන්.